වස්සාන ධර්මදේශනා අපිට අඩුම තරමය අවබෝධයක් තියෙන් ඕන මේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පාල ගියපු වර්ෂ දෙදස් පංසීයකටත් වඩා වැඩිමේ කාලය තුළ. අපි දැන් අවුරුදු විශසක් තිහ හතලිහක් පණහා හැටකට උඩිින්. අපි මනුස්සේක් වුුණානේ මේ මනුස්සේ ුණේ වෙළමකක් පට් නිසානෙවෙයි. පිනක ප්‍රතිඵලයක් නිසාමයි. නැවත නැවත පින්කරගන්න උත්සා කරනවා විනා. අකුසල්රගන්න හොඳනෑ. අපි දන්නව පින්වතුනි පින් කරගන්න ගියාට පස්සේ අමුතුෙන් පින්කර ගන්න මිනිස්වා දන්නේ. සිතුලිවලින් තයි පහත් අත්තර මිනිස්සුන් පත් කරන්නේ. දැන් පින් කරන්න අමුතුෙන් මොනවත් ඕන නෑ පින්වතුනි. තමන්ගේ ශේෂත්‍රේ තුලින් කොයිතරන්න පින් රැස් කරගන්න පුළුවන්. තමන්. වඩු ාසුන්හ කෙනෙක් දං විහාරස්ථානයක හදන වඩු වැඩකට, විහාරස්ථානයක, ධානශාලාවක් හදනයකට ධර්මශාලාවක් හදනයකට උදව් කරන්න පුළුවන් උපකාර කලන්න පුළුවන් ශ්‍රමයන්ගේ සල්ලිම දෙන්නවශ්‍යතාවයක්නේ. දින්නපතා නවත්තමු දර්ම දේශ්නා අස්්‍රමණය කිරීමට වස්නු ධර්ම දේශ්නා අපගේ YouTubeු නැලිකා වූ දැන්මත් සබස්කයි් කරන්න බෙලයිකනය කලික් කරන්න. වස්සාන ධර්මදේශනා යු නාිකාවස්සේ ප්‍රශාර්ය වන මෙම සුමදුර ධර්මදේශනාවසඳහා පින්බර දායකත්වයගෙන කටයුතු කළේ අනුරාධපුර ඉසුරු පුර පදිංචි දැනට සයිප්‍රස් නිකෝෂයාහි සේවේ නියුතු චිත්‍ර ෙට්ිය අරච්චීමමහත්මයයි. එතුමියගේ ප්‍රධාන අරමුණවන්නේ ජනවාරිමස දෙසි නවවනදින සිය එකළොස්සන උපන්දිනය සමරණ නැතුමී දනංචනා දියණියට උපන්තිනය පෙනුවෙන් සෙත් ප්‍රාර්ථනා කිරීමත්, නේරූගීසිවයත් අධ්‍යාපන කටයතු සාර්ථකවීම පිණිසත් මෙම ධර්මදානොමේ කුසලය හේතු වාස්සනාවේවා යන ප්‍රාර්ථනය ඇතිබ ධර්මදානොවේ පින්කමක්සිදු කිරීම. අද දේශකෑණන් වහන්සේ බොරල්ල ශ්‍රීලංකාරාමවාසී පූචිපාද උනුවතුර බුබුලේ පියදස්සී ස්වාමයන් වහන්සේ. අවසරයි අප හාමුදුරුවනේ. සමන්තා චකවාලේසු අත්‍රා ගච්චන්තු දේවතා සද්දම්මන් මුනිරාජස්ස සුනන්තු සග්ග මොක්කදන් දම්මස් සවන කාලෝ අයම්බදන්තා දම්මස් සවන කාලෝ, අයම් බදන්තා දම්ම සවන කාලෝ අයං බදන්තා නමෝතස්ස භගවතෝ අරහතුෝ සම්මා සම්බුද්දස්සේ නමෝතස්ස භගවතෝ අරහතෝ, සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්මශ්‍රවනා බිහිලාසී, වස්සාන ධර්මදේශනා යුයුබ් නාලිකාව ශ්‍රවණය කරන වාසනාවන්ත කාරුණික සුපින්වටනිි ඔබ අදදවසේදිත්න් ලොෝතුරා භාග්‍යවතුන් වහන්සේගේ උතුමූ සම්බුද්ධ දේශනාවක් ඔබගේ දෙසවංවලින් ශ්‍රවණය කරන්නටයි මෙමොහොත්තේ වස්සාන ධර්මදේශනා YouTubeුබ නාලිකාව ඔස්සේ බලාපොරොත්තු වන්නේ. පිින්වත්නී මේ සංසාර ගමනේ ඉපදමින් මැරමින් ඉපදිමින් මැරෙමින් යන සත්ත්යාට ඒකාන්තයෙන් මනුලොව ඉපදුනොත්න් සුගති භූමියයක් ලබන්න පුළුවන්. එකම දහම තමයි මේ උතුම් බුදු දහම. භාග්‍යවතුන් වහන්සේගේ බුද් දේශනාව තුළින් ඒකාන්තවශයෙන් පිංවතුනි මොක්සුව සැප ලබන්නට පුළුවන්. සගමොක් සැපත දෙන ඒකායනුව දේශනාවක් තියෙනවනං ඒ දේශනාව තමයි පිංවත්න භාග්‍යවත් අමාමයනී බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ බුද්ධ භාෂිත ත්‍රිපිටක බුද්ධ දේශනාව. පිංවන ධර්මය කියල කිය නිතාම දුර්ලබයි, කල්ප කෝටි ගානකින් මෙ ධර්මය අපට අසන්ට ලැබෙන්නේ ඒසා දුර්ලබ කාරණාවක් තමයි සද්ධර්මය කියල කියන්නේ එනිසා තමයි භාග්‍යවතුන් වහන්සේ සද්දම්මෝ පරම දුල්ලබෝ කියලා දේශනා කලේ. ධර්මය කියල කිය නිතාම දුර්ලබ කාරණාවක් බව. පංවත්නී. දුර්ලබ කාරණාවක් අපි මෙ මනුස්ස ජීවිතයේ මේ ආත්භවේදී ඉතාම ඉහලින් ලබාදත්තා. ගුවන් නිදුලියයක් දැම්ම ත්‍රූපවාහිනයක් දැම්මත් අඩුමතරම ඔබේ ජංගම දුරකතනය අතට අරගෙන YouTubeබ එකට ගිහිල්ල YouTubeුබ එක යම්කිසි දේශනාවක් ශ්‍රවණය කරන්නට පුළුවන් මෙ වගේ වස්සාන ධර්ම දේශනා YouTubeුුග නාලිකාව වැනි තු YouTube නාලිකාවන් තුළින් තමන්ට මේ ධර්මය දුර්ලබ නොමැතිව ශ්‍රවණය කරන්න පුළුවන් හැකියාව අද වෙනකොට ලැබිල තියෙනම. ඉතිං ඔබ ඔබේ ජංගම දුරකථනය එවගේ තමයි ඔබේ පරිගණකය ඔබේ තැබ්බ එක මෙ හැම එකක්ම ඔබේ කල්්‍යයාන මිස්ත්‍රයෙක් බවට පත් කරගන්න මේ අවස්ථාවේදී ඔබට විශේෂෙන්ම මේ දේශනා කරන ධර්මානු ශාසනාව ඔබගේ මෙලොව හිතසුව පිණිස පරලොව හිතසුව පිණිස දෙලෝ වැඩ පිණස ඒකාන්තයෙන් ඔබට නිවන් පිසම හේතුවාසනාවට උතුම්මූ ධර්මදානයක්ම වෙත්වා කියන ප්‍රාර්ථනාව ඇතිව අද ධර්මානුශාසනාව මෙසේ ආරම්ම කරන්නම්. පිින්වටනී මේ උත්තුම් ධර්මානු ශාසනාම සඳහා වස්සාන ධර්මදේශනා යු නාලිකාව ඔස්සේ දායකත්වේගෙන කටයවුතු කරන්නේ අනුරාධපුර ඉසුරුපුර පදිංචි දැනට සයිප්‍රස් නිකෝෂයාහි සේවේනියුතු චිත්‍රාහිෙට්ටිය ආරච්චි මහත්මිය විසින්. එතුමියගේ අරමුන්න ප්‍රධාන වශයෙන් සඳහන් වෙනවා ජනවාරි මස විසි නම වැනිදින සිය එකොලොස්සන ජන්මදිනේ සමරණ නැතුමි ධනංචනාදියණට සෙත්්‍රාර්ථනා කිරීම, එවගේම එදියනයට නිදුක් විරෝගී සුව ප්‍රාර්ථනා කිරීම, අධ්‍යාපන කටයුතු සාර්ථකවීම පිණිස, නවුතුම් ධර්මදානමය කුසලය හේතුවාසනාවේවා යන උතුම් ප්‍රාර්ථනාව ඇතිව, පින්වත්න් චිත්‍රා හෙට්ටි ආරච්චි මහත්මිය මෙ උතුම් දේශනාව වෙනුවෙන් දායකත්වේගෙන මෙමොහොතේ කටයුතු කරනවා. පවත්න අද විශේෂයෙන් ඔබට දේශනා කරනට බලාපොරොත්තු වෙනවා ඔබේ සිත පිළිබඳව. පින්වත්නි මේ සිත කියල කියන්නේ හරිම ප්‍රභාස්වරයකක්. පබස්සර මිදං නිික්කවේ චිත්තා. මහනෙන සිතහරි ප්‍රභාශ්වරයි. පින්වත්නි කොහොමද මේ සිත ප්‍රභාශ්වර භාවයට පත්තෙන්නේ බලන්න රහතන් වහන්සේ නමකගේ සිත රහතන් වහන්සේ නමකගේ සිත භාග්‍යතුන් වහන්සේ කොහොමද උපමා කරන්නේ රහතන් වහන්සේ නමක් කියල කියන්නේ සියලු කෙලෙසුන් නසා සංසාරය සදහටම නැතිකරපු උත්තමයාණන් වහන්සේ තමයි රහතන් වහන්සේ කියලා අපි හඳුන්වන්නේ. මේ මහෝත්තමයාණන් වහන්සේගේ සිත හරිම ප්‍රභාශ්වරයි. හරියට කුඩා දරුවෙක්ගේ සිතක් වගේ තමයි පින්වතුනි සාමානයෙන් කුඩා දරුවෙක් හිතන සිතිවිලිවල බරක් පතලක් නෑ. අපි දන්නවා ඒ සිතන සිතිවිලි වල ඒ දරුවා කිසි කෙනෙක්කෙක්ක තරහක් නෑ. වෛරයක් නෑ. ඒත් කුඩා දරුවට බැන්නත් ඒ කුඩා දරුවට ගැහුවත් ඒ කුඩා දරුවා නිරන්තරයෙන් ඉන්නෙ හිනාමුසුමූුණි. ඒ දරුවට යම් කිසි චේතනාවක් ආවොත් අඩනවා විනා ඒ දරුවට අපි බැන්නුත් ඒ දරුව සමහරවිට හිනාවෙේ. අන්නේ වගේ කුඩාකාලේ පින්වත්නි මේ සිතහරි ප්‍රභාශවරයි. ඒ වගේ තමයි රහතන් වහන්සේ නමකගේ සිත ඉතාම ප්‍රභාශර චිත්තයක් බවට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. ඒ නම් පිංහතුනි ධර්මය අවබෝධ කරගත්තා වූ ඒ ඇත්තන්ගේ සිත ඉතාම ප්‍රභාශවර සිතක් බව භාග්‍යවත් බුදුපාණන් වහන්සේ. අපට දේශනා කරලා තියෙනවා. එඩිසා පිංවත්නී මේ සිත අපි දමනය කරගෙන. සිත කියලස් සිතහා සම්බන්ධවෙන්නේ පංච ඉද්‍රියන්, ඇස, කන, දිවනාසය ශරීරය කියන මේ ඉන්ද්‍රියන්. මේවා මනාලෙස දමනය කර ගත්තුතින්. ඒ කාන්තයෙන් අපේ සිත දමනය වනා කියලා සඳහන් කරන්නට පුළුවන්. පිින්වත්න, මේ දමනය කරගත්ත සිත ඒ කාන්තේ සැපගෙන දෙනවා චිත්තස්ස දමතෝසාදුූ චිත්තාං ධන්තං සුකාවහං දමනය කරගත්ත සිත ඒ කාන්තේම සැපගෙන දෙනවා ඒ දමනය කරගත්ත මනාසිත සංසාර විමුක්තියගෙන දෙනවා එනිසා පින්වතුන අපි දැන්ක් ටිකක් අද කතා කරමු මේ පිළිබඳව ධරමී විග්‍රහ වෙන්නමි සිත පිළිබඳව කොහොමද කියලා. පංවත්නි සිත කියල කියන්න මොකක්ද. සිත කියන්න පංවතුනි අපිට පේන්නේ නෑ සිතිවිලි පේනන සිත පේන්නේින මිනිස්සුන්ගේ සිත් පෙනෙන්න පටන්ගත්තනම් පිංවතුනි මේ ලෝකය හරිම ලස්සනයි. මොකද මිනිස්සුන්ගේ සිතිවිලිවලින් මනුස්සෙක්ව අඳුරගන්න පුළුවන් උනාානාා. මනුස්්‍යයෝ සිතන විදිහ පින්ංවතුනි අපි දකිනවනා මේ ලෝකය හරිම සුන්දරයි. මොකද පින්වත්න මිනිස්සූ හිතන්නේ එකක් කියන්නේ එකක් කරන්න එකක් නිසා මිනිස්සුන්ගේ ජීවිත වල ඒ හිතන සිතුවිලි මොනවගේ සිතවිලෙද කියලා හිතාගන්න බෑ. සමහරු ඉන්නවා කෙනෙකුගේ දියුණුවට දැඩිලෙසි ඉරශෂ්‍යා කරනවා. සමහරු ඉන්නවා කෙනෙකුගේ දියුණුවට දැඩි ලෙස ලෝභකං කරනවා කෙනෙකුගේ දියුණුව දැක දැක්ක ඉවසන්න බැරිතරම් පුපුර පුර ප්‍රෝධ කරනවා වෛර කරනවා. ඒ වගේ සිතුවිලිවලින් ඉන්න අධාර්මික මිනිස්සු කොට්තාසයක සමාජයක් තමයි අද මේ අපි අවට තියෙන්නේ. එනිසා පින්වටනි අපගේ සිතුවිලි හොඳනං ඒ කාන්තයෙන් ඒ හොඳ සිතුවෙලි සැපගෙන දෙනවා. එනිසා පින්වටන මේ හොඳ සිතිවිලි ඇතිකර ගන්ටනං අපි ඒ කාන්තයෙන්ම මේ සිත පිළිබඳව මනාලෙස අඳුනාගෙන ඉන්න ටෝනේ. සිත පිළිබඳව මනා දැක්මක් තියන කෙනා පිංමතුනි මේ දහම මනාලෙස අවබෝධ කරනවා. බලන්න දැන් අපේ ඇහින් අපි රූප දකිනවා. දකින රූපය අපි සිතිං ආරම්මණය කරනවා ඒක සිතේ විඤ්ඥානී තැන්පත්වෙනවා සිතිං ආරම්මණය කරන්න පින්වත්නෙමේ සිතුවිලි තැම්පත්වෙන්නේ කොහෙද විඤ්ඥානය තුළ තමයි මේවා ගබඩාවෙන්නේ. විඤ්ඥානය තුළ මේ ගබඩාවන චේතනාවන් පින්වන්නේ ටිකෙන්ටික 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 අපේ මේ ජීවිතය තුළ අපි බොහෝවෙලාවට කල්පනාවලේ දිලයින්නේ මුකුට් නොකර කල්පනා කරන්නේ සමහරවෙලාවට ඉදිරිය ගැන හිතෙන්නේ අපේ ඉදිරි චේතනාවලින්. පෙරහිතපු චේතනාවන් පෙර දැකපු දේවල් දැන් ආරම්මණය කරනවා ඒවා තුළින් ඉදිරිය පිළිබඳව ආර්මණය කරනවා සමහරවිට අපි දැක්කලා නැති දෙයක් ගැන හිතන්න පුළුවන්. හිතලා ඒ අතීතයට ගියපු දේවල්. නමුත් අතීතයට ගියාට ඒක වර්තමානයේ හොඳින් ඔබ සිහිපත් කරනවා. ඒක අනාගතයේ ඔබට හොඳින් සිහිපත් වෙනවා. එතකොට පින්වට්නින් පලන්න එහෙනම් මේ සිතුවිලි ධාරාවන් නිසා අපි සංසාර ගමනි කොයි තරන්නම් අගාධයට වන නැද්ද කියලා හිතන්නකු. බලන්න පින්වටිනි දැක්. ඇහෙන් දකින රූප කෙරෙහි. බැඳෙන අන්දම අපි සාමාන්‍යෙන් ඇහන් දකින ස්ත්‍රීරූපයක්කෝ පුරුෂරූපයක් වෝ කෙරෙහි. ඇලීම නිසා අපි මේ බවගමන තුළ සංසාරගමන තුළ බැඳීමක් සකස් කරගන්නවා. සමාරක ස්ත්‍රී පුරුෂ විවාහය වෙන්නේ යම්කිසි දෙහදක ඇතිවන ආදර සිතිවිල්ලක් නිසා. ඒ සිතිවිලි නිසා පින්වත්නි බොහෝ දෙනෙක් ඉන්නවා තමන්ගේ, මෙලව ජීවිතය සමහර විට අගාදයට පත්කරගන්න පුළුවන් නැත්තංගේ සිතිවෙල් නිසාත් සමහරු සීයට දශමගානක් දියුණු වෙන්නත් පුළුවන්. නමුත් පිංවතුනි අද වර්තමානයේ දිහා බලද්දි බොහෝ දෙනෙක්ින් මේ තමන්ගේම සිතේ ඇතිවැඩ. දුර්භාග්‍ය සම්පන්න සිතිවිලි නිසා බොහෝ දෙනෙක් විනාශයට පත්වෙලා තියෙනවා. ඇහින් දකින රූපවලට ඇලිලා තමන්ගේ ධනේ විනාස කරගන්නවා. හර විට ෙවල් දොරවල්ලට තන්හාාවෙන් ඉන්නවා දකින්න තමන්ගේ ගෙයක් නෙවෙයි අනුන්ගේ ගෙයක් ඒ ගෙට කොච්චර ලනවද බලන්න ඇහෙන් දකින්න රූපය නැමැති මේ ගෙට කොච්චර ඇලෙනවද තමන්ගේ වානයක් නෙවෙයි දකින්න අනුන්ගේ වාහනයක් ඒ වාහනට කොච්චර ඇල්නවද බලන්න එතකොට අපේ සිතෙන් මේ ච්චර දෙයක් කරන වනක් මේ ඇහෙන් දකින රූපයට අපි මේ තරන් පින්වටනී ඇලීමක් සිතිවිලිවලින් ඉන්නවනා ඒනම් පින්වටනිි අපි කල්පනා කරන්නට ඕනේ අපේ මේ සැලෙන සිත දවනය කරගන්නට. කනෙංහන ශබ්දත් තේමයි පින්වතුනි. ගීතයක රස්ස විඳිනව සමාරවිට කනෙන් යම් යම් සබ්දහනව භාග්‍යතුන් වහන් සිදේශනා කරන්නේ පුරුෂයක හොඳම ශබ්දේ තමයි ස්ත්‍රී ශබ්ධය, පුරුෂයකුට දෙ ස්ත්‍රීකට දෙන හොම ශබ්දේ තමයි පුරුෂයකුගේ ශබ්දය ඒ හැ වෙන ශබ්දයක් භාග්‍යතුන් හසේ දකින නෑ නාහම්භික්කවේ අඥන් ඒක සද්ධම්පි සමනු පස්සාමි නාහම්භික්කවේ අඥං ඒක සද්ධම්පි සමනු පස්සාමි යන් ඒවන් ඉත්ති ඉත්ති සද්දෝ ඉති සද්ධෝ භික්කවේ පුරිස චිත්තම් පරියාදායි තිට්ටති. එකන් ස්ත්‍රියගේ ශබ්දේතමයි පුරුෂයාගේ සිත පසාරු කරගෙන යන්නේ. හනම් අපිට ඇහෙන ස්ත්‍රීියගේ ශබ්දයක් නිසා පුරුෂයකුගේ ශබ්දයක් නිසා. ගීතක තනුවක යම් ස යම්කිසි දෙයක් නිසා අපි කොයි තරන්නම් පින්වතුනි අපේ ජීවිතය අගාදයට පත්කරත නැද්ද. අපි දන්නවා සමහර සබ්ද තියෙනවා පංවතුනි අපේ හිත බයකරවන, අපේ සිත සමහර විට කාමයන්ගෙන් පුරවන අපි ඕන තරම් පින්ංවතුනි ඒවාගේ දේවල් අහලා තියෙනවා. එතකොට අපේ කණින් ඒවා අපිට ඇහෙනවා. ඒ ඇසෙද්ද අප ඒවට ඇලිල්ලා. නන්ත අප්‍රමාණ අගාදයකට කඩාගන වැටන මට්ටම් ඔබ දැකල ඇති. එනිසා පංවතුනි ඔබේ ජීවිතය තුල ඔබේ සිත දමනය කරගන්න කනෙෙන් එහෙන ශබ්දවලට. ඊළඟට නාසයෙන් ආග්‍රහණය කරන ගඳසුවන්ද. උඹලන්න පින්වතුන ගන්ධයෙන් කොයිතරන්නම් මිනිස්සු අගාදයට පත්වෙලා තියෙනවද කියලා. මිනිස්සුන්ට විවිධාකාරස්වුවඳ විලවුම් වර්ග තියනවා. අපි දන්න මිනිස්සුන්ගේ සවන්ඳ විල්ලවුන් වර්ග. ලඟින් යද්දී හැතැම්ම ගානත්දුරට සුව දෙයනවා. ඒ තරම් පිංගතුනි සුවදහමන විිලවුන් වර්ග තියනවා. මේ සිතට එන යම්කිසි සිතේ අවදිවන තමන්ට ඇතිවන රාගයඒවගේ තමයි තමන්ගක් ඇතිහිතේ ඇතිවන කාමය අවස්සන්න තමයි මේ සුවඳක් නාසර දැනෙන්නේ. ගඳක් සුවදක් මේ හැම දෙයක් නිසාම පින්වටනි මිනිස්සූ නොඒක් අන්දමින් කඩාාවටෙනවා. ඒ සිතිවිල්ල නිසා පිංහතුනි. සිතිවිල්ල කියල කියන්නේ තමන්ගේ නාසයෙන් දැනිච්ච ගඳසුවද තමන් ආග්‍රහණය කරලා ඒ තුළ බන්ධනයවීමක් ඇතිවෙනවා. ඒ තුළ බැඳීමක් සිද්ධ වෙනවා. ඒ බැඳීම තමයි පංහතුනි තමන්ගේ සිතින් අල්ලාගන්නේ. පංවර්ටි ඊළඟ කාරණාව තමයි නාසේෙන් ආග්‍රහණය කරන ගද සුවඳ වගේම ශරීරයෙන් දැනෙන ස්පර්ශය. අත්න අපිට අපේ ශරීරයට ස්ත්‍රියකගේ පහසක් පුරුෂයකුගේ පහසක් ලැබුණොත්. ඒ ස්පර්ෂය හරි බලවත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ අනඥන් ඒක පස්සම්පි සබනු පස්සාමි ඉස්ත්‍රියගේ ඉස්පර්ශය හරි. පුරුෂයකුගේ ස්පර්ශය හරි. යම් කිසි දෙහදක ඇතිවන ඒ ආදරය සෙනෙහස නිසාම ඇතිවන ස්පර්ෂය දැනීම, තමන්ට නොඒෙක් අන්දමින් සැපගෙන දුන්නත් ඒක සංසාරගමනේ කාමයට අයිති දෙයක් ඒ කාම සම්පට් නිසා පිින්මතුනි තමන්ට මේ සිතිවිලි ධාරාවන් එක්කන මේ කාමසම්පත් ඇතිවෙන්නේ ඒ ඇතිවෙන කාම සම්පට් නිසා බොහෝ දෙනෙක් අදාගාදයට වැටිල තියෙනවා. වැරදි කාම සේවනයන් වලින් අගාදයට වැටිල තියෙනවා. තමන්ගේ ස්වාමියයාතැහැරලා වෙන ස්වාමීන් කරාය තත්ත්වයක් අද උදාවෙලා තියෙනවා තමන්ගේ. රයා අතඇ ස්වාමි පුරුෂය අතෑරලා වෙන පුරුෂයන්කාරායනවා තමන්ගේ ස්වාමි දියනිය අතෑරලා වෙන ස්වාමි දියනියන් කාරායනවා එතකොට මේ ස්පර්ශය නිසා තමයි ගැටීම ඇති වෙන තැන තමයි පංවතුනි තන්නහාමක් නිර්මාණය වෙලා මිනිස්තුු නොවේෙක් තැන්වල අගාදයට වැටෙන්නේ. එනිසා පින්වටනි මොකදද මේ අපින් මම නිතරම කියනවා මේ අගාදයට වැටෙන්නේපා කියලා. මොකදද මේ අගාදය අගාදේ කියන්නේ. අත්නී මෙතන කියන්නේ අපා අයට ඇටෙන් එපා කියලා. දෙන් අපි යම් කිසි මට්ටමකින් තැනක ඉඳලා පල්ලෙහාට කඩඟරනොත් එහෙම තමන්ට කොච්චර ප්‍රශර් එකක්ද තමන්ට කොච්චර මානසික ආතතියත්ද එතකොට තමන් ආයතනය ප්‍රධානියෙක් වෙලා හිටියාවේවා තමන් යම් තැනක රස්සාාවක් කරලා හොඳ තැනකට ගියපු කෙනෙක් වේවා හොන්දට ඉගෙනගන්න හො තත්යක් ලබං හිටපු කෙනෙක් වේවා මොන දවල් තිබ්බත ඩක්නෑ රූපයට ශබ්දයට ගන්දයට රසයට ස්පරශයට ඇලි තමන්ගේ ජීවිතය විනාස කරගන්නවනා. පින්වත්න අපට විග්‍රහ කරන්න අමතකුණා රසේ පිළිබඳව රසේ කියල කියන්න පින්වතුන නොයෙක් තැන්වල අද විවිධාකාර රස වර්ග තියෙනවා. අපි දන්නවා මේ රස වර්ගලින් පින්වතුන මිනිස්සුන්ගේ හිත ඇද බැද ගන්නවා. කෑමවල තියෙන රසය සමහරවිට ාගතුන් වහන්සේ අංගුත්තර නිකයි පංචක නිපාති ඒවගේම දේශනා කන ස්ත්‍රී රශ්වය සහ පුරුෂ රසය කියලා දෙකත් තියෙනවා. ස්ත්‍රියගේ රසවත් බවට පුරුෂයාගේ රසවත් බවට කැමති. ස්ත්‍රී හදන කෑමක රසවත් බවට පුරුෂයා හදන කෑමක රසවත් බවට. ස්ත්‍රිය කැමති, ස්ථජගේ කෑමකට පුරුෂයා කැමති. තින් ඒ වගේ පින්වටඩි අද වෙනකොට මේ ලෝකය නොයෙකුත් කෑම වර්ගතියෙනව සමහරයේ වන රස කාරකදාපුේවතියනවා. වර්න්නක දාපුඉවතියෙනවා විවිධාකාරය හදන කෑම බීම වර්ගතියනවා මේවට ඇලිච්ච මිනිස්සු. දාස් ගනන් වියදංකර කර තමන්ගේ රස තෘෂ්ණාව පිනැවනවා. මාරය තමයි පින්වතුන මේ රසස්තෘෂ්ණාව කියලා කියන්නේ. ලෙඩ හදන්නේ අපේ ශරීරයට දු පමොණවන්නේ මේ රසතුෘෂ්ණාව. සමාරවයට අපි දන්නෙත් නෑ අපේ ශරීරයේ සීනිි මට්ටම. තෙල් මටම කොලෙස්ට රෝල් මට්ටම. ගේම රුදිර පීරන මට්ටම වැඩි වෙලා සමහරිවිට සමහරුන්ට ලෙඩරෝගා බාද වැඩිවෙලා අපි දන්නෙත්නෙ ඒ කියන්න පිංවතුනි සීණි වැඩියෙන් කෑවොත් සීනි මට්ට මේේ කාන්තයෙන් වැඩි වෙනවා. ඒවගේම තමයි තෙල් වැඩියෙන් කෑවත් එෙල් මට්ටම වැඩි වෙනවා කොරෙස්ට්‍රෝල් හැෙනවා. ඒවගේම රුදිරපීඩනයේ වැඩි වෙන සමහර හාර ගත්තට පස්සේ. රසවල ත්‍රශ්ණාවේ සීමාවක් නෑ මිනිස්සවුන්ගේ පිංවතුනි ඒ නිසා. මේ ලෝකයේ මනුස්සයා රසයෙන් පරිහානියට පත්වෙනවා. පින්වතුනි මේ ඔක්කොටම මුල තමයි තමන්ගේ මේ එකම සිත මේ සිත පාලනය කරගත් තනම් කයපාලනය වෙනවා මයි. පින්වත්න බ්‍රක්්ම ලෝක තියෙනව පින්වත්නි විස්්ස. මේ බ්‍රහ්මලෝක විස්සිෙන්, සිත මිස කය නැති බඹලෝස්සතරෙකි සිත නැතිවම කය ඇති බඹතලයකි. එක ඇන්නේ, සිත මිස කය එක ඇන කයනෑ සිත තියෙනවා. ඒ බ්‍රහ්මලෝක හතරක් තියෙනවා. ආකාසානංචායතනය ආකිච්චංඥායතනය විඤ්ඥාණංචායතන නේවසන්නා නේවසඥා නාසං්ඥාහිතනය. එතකොට පින්හතුනි සිත නැතිවම කය ඇති බඹ තලයකි. ඒ බඹ තල්ලේතමයි පින්වතුනි ආභස්තර බ්‍රහ්මලෝකය. එතකොට පින්වත්නී මෙන්න මේ බ්‍රක්්මලෝකවල උත්පත්තිය ලබන්නට තරං අපේ සිත දියුණු කරන්නට පුළුවන්. මනුලොව මනුස්සෙක්වෙලා උපන්කල්හි සිත දියුණු කරන්නට පුළුවන්. ඹලන් රහතන් වහන්සේ නමකුත්. ඒවගේම ප්‍රසාමානය ප්‍රතජ්ජන මනුස්සයකුගේත් අතර තියෙන අහස පොළොෝ වගේ වෙනස බලන්න රාතන් වහන්සේ නමකගේ සිත අපි මුලින් දේශනා කලා වගේ හරීමම ප්‍රභාශ්ව රයිපංතුනි හරිම දීප්තිමත්. රාතන් වහන්සේ නමකගේ සිතේ කවදාකවත් කිලුටක්නෑ. දැ. අද ය රහත් රහත් කියලා ගිහිතේ කොච්ච මොනදේවල් තියනවද කියලා අපි දන්නේ නෑ. නමුත් රහතන් වහන්සේ නමක් කියල කියන්නේ. තාම දීප්තිමත් සිතක් තියන උත්තමයන් වහන්සේ නමක්. උන්වහන්සේලා ගිහිතේ කහටක් නෑ උන්හන්සේලා ගිහිතේ කිලුටක් නෑ. උන්නාන්සෙල්ලා කවදාකවත් අනුන්ට ඉරිෂා කරන්න යන්න අනුන්ගේ දියුණුවේදී අකුල් හෙලන්න. උන්සේලා නිරන්තරයෙන් නිවන් සැප විඳවිද වැඩවාසය කරනුත්තමයන් වහන්සේලා. ඉතිං තමන්ගේ සිත යමෙක් දමනය කරගත්තා නං. ඒ දමනය කරගන්න තමන්ගේ සිතිං කවදාකවත් රූපය කෙරෙහි ඇලෙන. ශබ්දය කෙරෙහි ඇලෙන. ගන්දේ රස ස් පරශය කෙරෙහි. කවදක්වත් ඇලෙෙන්නෑ හේතුව මන්ද යත් තමන්ගේ සිත තමන් දමනය කරගෙන ඉන්නා නිසාවෙන්මයි. පිහතුනි මේ තාක්කල් තමන්ට සුව පත් බව තියෙනවා. දෙ බලන්නකෝ අපි අටසිල් සමාදංගෙනවානේ පුර පසලොස්සක පෝය දවසට දැඟීයේ පුර පසලොස්සක පෝය දවස දුරුතු මාසේ පුර පසලොස්සක පෝය. දැ ඊයේ දවසේ අෂ්ඨාංග උපෝසත සීලය සමාධංවිච්ච යම් කෙනෙක්. තමන්ගේ සිතුවිලි දමනය කරගෙන. විකාල භෝජනා ශික්ෂාපදය කඩාගන්න නැතුව ඒ සමාදන් වෙලා කෑමක් රස කෑමක් දැක්කත් නොකා ශික්‍ෂාපදය ආරක්‍ෂා කරනවනම්. ද රස කෑමත් දකිනවා. තුෂ්නාවෙන් ඇලෙෙන් එෙනෑ. සමාරුකෙන ඇලෙන් නැතුව කන්න බැරි දෝක ඇලෙන් නැතුව කන්න පුළුවන්න්නේ. ඇලෙන් නැතුව කන්න බෑපින්වතු. ඒ කෑවට පසේ තවත් දෙකක් ඉල්ලනවා. ඒක කාල තව දෙකක් ඉල්ලනවා. ඔය විදිරණ පින්වතුනි අපේ සිත ඉල්ලන්න එක කෑමවර්තකොට දැ විකාල භෝජනා ශික්ෂා පදේ දිවිහිමියෙන් ආරක්ෂා කරගත් තනම් ඔබට සතුටු වෙන්න පුළුවන්. දෙම් පින්වතුනි සීලය මනාකොට රකිද්දී ඔබට ඔබේ හිස්තට එකඟව විසාල ප්‍රීතියක් විශාල සන්තෝසයක් හිත ඇතුළේ හටගන්නවා. කොහොමද තමන්ගේ සිත්ත තමන් දමනය කරගනින්නවා සිල් පද ටික මනාකොට ආරක්‍ෂා කරගෙන හින්නව කියලා. දැන් අපේ සීලය අපිමා වර්ජනා කරද්දි පංච සීල්ලේ පළවෙනි සිල් පදේ. පානාතිපාතා වේරමණින් සික්්කා පදන් සමා දයාමි. තමන්ගි හිතර දැන් එනවා. සත්තු මැරුවද සත්තු මැරුව. මොන සත්තුද මැරුවේ මදුරුවෝ කුරාකූඹෝය වගේ සත්තු මරලා ඇති. එතකොට මේ කුකුසක් නැද්ද මෙතන. මදුරුවෙක් මැරුවත් අකුසලයක් සිද්ධ වෙනවා කියන කුකුස, මෙතන් අපට එනවන ඉදඟට අලිඇත්තු මරන් නැතු ඇති. සාමාන්‍යෙන් තම ගෙවත්තට එන කුළුමීමේ නැත්තම් මොකෙක්හරි දඩයංකර ගන මිනිස්ුඉන්නවා. නැත්තම් වැඩියෝනෑ තමන්ගේ ගෙදරටගේ ඇතුළට එන කැරපොත්තු මරණවා. මීියෝ මරණුවා. සර්පයෝ මරණවා. දව ඒවගේ හරි අපේ හිත ඇතුල කුකුසක් තියෙනවන සතෙක් මැරුවා කියන කුකුස. සමං හිතින් ඒක ඈත් කරගන දුරුකරග්ඩෝම. ඒත් තරමට සියුම්බ පංචසේල ප්‍රතිපදාව දැම් පලමිනිසිල් පදේ ඔබ රැකියයුතුවේ සිතිවිල්ල හදාගන්න ඕනේ. නැත්තන්ගේ සිතිවිල්ල හදාගන්න නැතුව කවදාකවත් ඔබට මරණමංචකේ දෙයකුකු සාාවොත්තේම. මැරන මොත්තේ ඔය සිතිවිල්ල උද්ධීපනය උනොත් එෙමවැරැදිලාවත් ඔබට. ඔබ හරි අසරණ වෙනවානේ. එනිසා පින්වටනී හොරකම් කරාද අඩුම තරම මේ අබෑටක තරන් දෙයක්වත් හොරකං කරේ නැතිවෙන්න තමන් හිත දියුණු කරන්න ඕන. බොරු කිව්වද අඩුම තරම අබවන් රේනුවකින් තරන්මත් බොරුවක් නොකියපු සිතුවිල්ලක් තමන්ගේ හිත ඇතුළි හදාගන්න ඕෝනේ. එදකොට තම සුරාපානය කලාද මදයට හා ප්‍රමාදයට හේතුවන සුරාපානය කලාද. එහන් තන් හිත ඇතුළි හදාගන්න ඕනෙ පිගඳනි. අඩුම තර මේ කුකුසක් ඇති නොවෙන්න. ඒ එන්න එක කියන්න පින්වත් දැන් කොඩත් දෙනෙකුගේ සිතිවිලි ඇත්තේ මැරැද්දි ඔය පොඩි පොඩියව මතක්වෙනෑ මේ සිතිවිලි ඕ හොමෙන්නේ න පොඩි පොඩිේව මතක්වෙන්න අපිට මේ ලොකුවේවා තමයි මතක්වෙන්නේ අලිමැරුවොත් තමයි පානග අතක්කුසලේ වෙන්න මදුරුව මරුවත් වෙෙන්න එත පස්සේ බැංකුමං කොල්ල කෑඇවොත් තමයි ොරකං වෙන්නේ නිකම් මේ පොඩි මේේ තිය පූරුපියල්ලුවිස්ක්තිහා හොරකං කරයි කියල හොරකමක් වෙන්නේ නෑ. කාමමිත්‍යචාරය වෙන්නේ මේ තමන්ගේ බිරින්දර මේ පොඩ්ඩක්වය වෙන බෙරිද ඇවුරු කරාදිහා බැලුවටකමන් නෑ වෙනස්වාමි ෝදිහා රාගයෙන් බැලුවටකමන්නන්නෑ. එත පස්සඒක ටිකෙන් ටික වර්ධනල ටික් අල්ලාපසල්ලාප දෙඩුවට කමන්න. හම ගිල්ල අපින් ගතුන ටිකෙන් ි ිකෙන් ිකමොක්ද වෙන්නේ තමන්ගේ සිතිවිලි තමම් අගාදයට පත්කරනවා අවසානය පිංවතුනි මරණයට පත් එද්දී ඔන්න චේතනා වැැතිවෙනවා. තමන්ගේ සිතබිසින්ම තමන්ට කියනවා. ඔයාට එ මේ වගේ දෙයක් සිද්ධ වුනා ඔයා එද මේ වගේ සතෙක් මැරුවා ඔයා මේ වගේ හොරකමක් වුණ ඔයා ඇතින් වැරදි කාම සේවනයක් මේ වගේ වුණ. ඉස්මතු කල්ල කියන්න පිංවතුනි බලන්න කෝසන මල්ලිකාවට වෙච්චි වැඩ මල්ලිකා දේවිය. ඒ යද්දී සිහිපත් වුණේ සුනකයෙකු සමග සංවාසේ ඩිච්ච පුවත. සුනකෙක් සමග සිටපු කතා ප්‍රවෘතියත්තම මල්ලිකාවට සිහිපත් වුණේ. මේක ගොඩත් තැන්වල මේ කියවන අඩුයි නමුත් පිහතුනි මේ මල්ලිකා දේවිය අපායගියයාා සතියක්. එක න දවස් සතක් නිරේ පැහුණා. කොසල් රජතුමා බුදුරජාන් වන්සේගේ මල්ලිකා උපන්තැන් අහන්නේ යනවා. දවස් සතක් මමතක වෙනවා. භාග්‍යතුන් වහන්සේ ඇයිහෙ මතක කළේ ල්ලිව උපන්නේ නිරේ කියල කිවෝත් හෙම ඒකන්තයෙන් කොසුරයතුමා පැහැදෙනවා. අනේ මෙත්තෙර පින්කම් කර මල්ලිකාව නිරයව පන්නනම් මට අපි අපි මොනවගේ තැන්වල ඉපදේද කියලා කලකිරෙන්න්න පුළුවන්. ඇනිසා තමයි සතතියක් ජැනකම් භාගතුන සීපත් නොකලි ඒ පිළිබඳ. පින්වන මල්ලිකාටත් අරවගේ වැරදිකාම සේවනයක් කුණනානං මෙ පුරුෂයක් එක්ක නම් තව ගමන්නනෑ සුනක එක්ෙක්. එහෙම දෙයක් කුණානං අද මේ වර්තමාන තමන්ගේ ස්වාමයාට බොරු කරන්න. තමන්ගේ බරිඳට බොරු කරන මේ ස්ත්‍රී පුරුෂයන්ට කුමක් වේවිදෝ කියන සිතිවිල්ල මටනං ඉතාම භයානක සිතිවිල්ලක් වශයෙන් පංගතුනියක් මට ඒ තියනවා මොකද මේ මිනිස්සුදිහා බැලුවට පස්සේ අද ටීව එකත් දැම්මන් ඉස්කෝලේ ඇඳුන් ගැඳගෙන සමහර ළමයි මේ කරන මේ නටන නෑ නාඩගන්ටික බැලුවට පස්ස පිගතුනි හරිම මගේ ඔල් අපේත්බෙන්ද ෆොටසක් දැක්කත් සමාර විට අන්තර ජාලයේ සැල සරද්ධ අපි මේවා දකිනවා ටසක් දැක්වත් මට හිතෙන්නේ මෙච්චර කාමයෙෙන් මේ ලෝකය මුසපත් වෙලාදින්නේ කියලා. මෙච්ච රාගයෙන් මේ ලෝකේ මුසපත් වෙලාදින්න කියලා. මිනිස්සුන්ගේ සිතිවිලි මෙච්චර අන්දයිද කියලා මට නං හිතනව පංගතුනි. එනිසා භිංගතුනි කවදාකවත් කාමයන් වැරදිවිදිහට පාවිච්චි කරන්න එපා. ගී ඔබට භාග්‍යතු වන්සේ දේශනා කරේ පත් ගිියෝවෙච්ච ඔය ඇත්තෝ කාම සම්පත්තිය විදිින්නට ඕනි. කාම සම්පත්තයේේ විඳනා කියලා පින්වටනි අර ලිමිට්ට එක ඉහලටමගේ සමහරට තමන්ගේ මේ චේතනාවන් වලින් සිත්ති විලනි ඔක්කම පට්ටන්නේ උත්සන්න අපි හැමදයාම කරන්නේ තමන්ගේ සීමාව පන්න ලගිහි තමාරවිට අගාදයට වැටිල්ලා තමංග විනාශස වෙන්න පුළුවන් ඇනි සාපංගතුන තමන් මේ කුකුසක් නැතිව අදවතේ මේ කිසිම මොහොතකවත්. අඩුම තරණය අකුසල චේතනාවක් මරණ මංචකයේදී එන් නැතිවෙන්න තමන් ජීවිතයේ දියුණු කරගන්න ඕනේ. පින්වට්නී ඒකයි ලොෞතුරා භාග්‍යවතුන් වහන්සේ අපට දේශනා කරන උතුම් වූ බුදුුවදන. පින්වටනී අපි යම් දවසක මේ කොහොම හිටියක්. මේ මොනදේ කළත් මරණයට පත්වෙනවා ඒ කාන්තයි. මේ කොහොම ජීවත්තුනත් තිංහතුනි අපේ ජීවිතය අවසාන මරණයෙන් කෙලවර වෙනවා ඒ කාන්තයි. එතකොට මේ මරණයට පත්වෙන අවස්ථාවේදී. සිතුවිලි හදාගන තිබ්බෙනනැත්තා. ගියෙක් වේවා පැවිද් දෙෙක් වේවා දෙවියෙක් වේවා බ්‍රක්්මයෙක් වේවා, වැටෙන්න වෙනයක වැටෙන්න වෙනවා මයි. කොහොම දෙ පිංහදුනි දැන් පැවිදි සමාජයහින්න අපිවගේ ස්වාමීන්හන්සේ නමක් අපවත්වෙනකොට. සති පට්ටාන සූත්‍රය දේශනා කරනවා. එවට අපත් එන්න ඔන්න මෙන්න කිට්ටුව එන්නකොට ස්වාමින් වහන්සේලාට සතිපට්ටානය තමයි සිහිකරගන්න කියලා කියන්නේ. මනාලෙස සිහිය පිහිටුවාගන්නකායානු පස්සනනා වේදනානු පස්සන චිත්තාානු පස්සන දම්ම අනු පස්සනා කියන කාරයට තමන්ගේ සිතකය වචනය මෙහයවා ගන්න තමන්ගේ වේදනාව සමනය කරගන්න තමන්ට හොඳ භාවනාවත් තමයි සති පට්ටාන භාවනාවත්. ක සතිපට්ානය දේශනා කරද්දී සබ්්‍රක්්මචාරීන් වහන් සේලා තමන් වහන් සේලා ගාව ඇවිත් මසනෝ අපත්තෙන් ඉන්න ස්වාමින්න්නාහසේෙන් මසනවා ඔබහන්සේගේ සිල්පදටික කොහොමද ැකුණද ඔබහන්සේ මනාකොට සල්ගුණදම් පිරුවද අන්්‍යවෙල පින්වදුනි මේ තුච්ච හිත ඇතුළෙ තියන කුකුසක් එලියට ආවෝතින් කාන්තෙන් ඔබේ පැවිද දෙෙක් වුණනත්තඒේ පැවිද්ධගේ ජීවිතය අගාදයට පත්වෙනවා මේ නිරයට යනවා. එකයන්නේ අඩුම තරමි පිින්වතුන්නේ භික්‍ෂූන් වහන්සේ නමකගේ සිත ඇතුලි. අප අපගේ සිත ඇතුළේ පුංචිමවත් හුකුසක් තියෙන්න්න බෑ පවත් වෙද්දී. එකන්නේ මිය පරලොයාද්දී පුංචිමවත් කුකුසක් තියෙන්න්න බෑ. ඒත් තියන සියලුම කු සීමමාමාලකය කියල එකක් තියෙනවා ඒ සීමමාමාලකයේදී විනය කතා කරන තැන ඒක වෙනම ගිහියන්ට අයිති තැනක් නෙවෙයි තමන්ගගේ හිතේ තියන පාපී චේර්තනාවන් හැම දෙයක්ම සබ්‍ර්මචාරන් වහන්සේලාත් සමඟ කතා කරගෙන විසඳගන්නට ඕනේ සිතේ තියන කුකුස භාවනාව තුළින් නැති කරගන්නට මුළුණුපුටා දමන්නට අධිෂ්ඨාන කරගන්නට ඕනේ. අන්න සිතිවිලි දමනය කරනවාොයි කියල කියන්නේ හෙමයි පිංවතුනි. තමන්ගේ සිතිවිලි දමනය කරගන්නා තාක්කල් පිංවතුනි තමන්ට සැපගෙන දෙනවා. ඒක සත්‍යයි ඒක ඒ කාන්තයි පිංවනි බලන්න හිනාම්. දෙවියෙක් දිව ෝකින් චුතවෙද්දි බලන්න දෙවියෙක් දිව ලෝකෙන් චුතවෙලා යද්දී. දෙවයා අවරණ භාරයට පත්වෙනවා. දෙවට අමුරුත්තයේ එපා වෙනවා. ඒ චුතවෙන දෙවට තමන්ගේ ආලෝකය ප්‍රභාශර්භාවෙන් නැති වෙලා යනවා. අවරණ වෙනවා. එතකොට පින්ගතුනි මේේ දෙවයා වටකරගෙන අනෙක් දෙවිවුරු කියනවා පින් අද්දිව පුත්‍රය පින්වදදි ව්‍යංගනාව ඔබ දැන් අපේ ලෝකයෙන් චුතවෙන්න, නැතිවෙන්න කාලේ ළඟයි, එනිසා ඔබ කළ මහා පින්කමක ප්‍රතිඵලයක් සිහිපත් කරගන්න. පින්කමක් සිහිපත් කරගන්න කියන කාරණාව මතක් කරනවා. එතකොට ඒ මනුලෝක ඉප දෙන්න ඉන්න දෙව එට් නම් ඒ දෙව අට කියනවා. පින්වදදිව පුත්‍රය පින්වදදිව්‍යංගනාව ඔබ දැන් මනුස්ස ලෝකය ගිහින් ඉප දෙන්න. නැවත්ත හොඳින් කුසල් දහම් පුරාගෙන මනුස්සලෝකෙන් නැවත අපේ ලෝකයට දිව්‍ය ලෝකයට එන්න. ඇත් සැප විඳින්න කියල දෙවිවරු මතක් කරනවා. නමුත් මෙහෙට ආවට පස්සේ සමහරයට ගොඩක්කේ කමතකයි. අද වෙනකොට පින්හතුනි අපේ රටේ අපේ ලෝකයේ බොහෝ දෙනෙක් ඉන්නවා තමන් ආව කොතනින්ද යන්නේ කොතන්ටද කියලා දැනීමක් නෑ. අපිට අඩුම තරම අවබෝධයක් තියෙන්න්න ඕනේ මේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පාල ගියපු වර්ෂ දෙදාස් පංසීයකටත් වඩා වැඩිමේ කාලය තුළ. අප දැන් අවුරුදු විශස්සක් තිහක් හතලිහක් පණහා හැටකට උඩින්. අපි මනුස්සෙක් වඋනාානේ මේ මනුස්සෙක් වඋනේවෙෙනමකක් වට නිසානෙවෙයි පිනක ප්‍රතිඵලයක් නිසාමයි. නැවත නැවත පින්කරගන්න උත්සා කරනවා විනා අකුසල් කරගන්න හොඳනෑ. අපි දන්නවා පින්වතුනි පින්කරගන්න ගියාට පස්සේ අමුතුුවෙන් පින්කරගන්න මිනිස්වා දන්නේ. සිතුවිලිවලින් තමයි පහත් අත්වෙන මිනිස්සුන්ඟ පත් කරන්නේ. ද පින්ිරන්න අමුතුුවෙන් මොනවත් ඕන නෑ පින්ගතුනි තමන්ගේ ශේෂත්‍රේ තුලින් කොයිතරන්නම් පින් රැස් කරගන්න පුළුවන්ද. තමන් වඩු බාසුන්න්නේ කෙනෙක් දං විහාරස්ථානයක හදන වඩු වැඩකට විහාරස්ථානයක ධනශාලාවක් හදනයකට ධර්මශාලාවක් හදනයකට උදව් කරන්න පුළුවන් උපකාර කලන්න පුළුවන් ශ්‍රමයෙන්ගහි සල්ලිම දෙන්න අවශ්‍යතාවයක් නෑ. සහර. සමහරවිට පිගතුනි තමන්ගේ නොයකුද්දේවල්. ව්‍යාපාර තියන දේවල් වලින් ඒ ව්‍යාපාරවල කොටසක්. පිනක් වෙනුවෙන් යොදවන්න පුළුව. මහලොකු දේවල් නෙවෙේ. ඇගෙන් ඇටයක් යැනාවගේ තරන් දෙයක් නෙවෙේ පිනකට යොදවන්න. ඒ තරම් මහලොකු දෙයක් නේ පින්ගතුනි. අද වර්තමාන සමහරු ඉන්නවා. හිතන් ඉන්න මහාපින්කම් කරන්න. සහර ඉන්නව පින්ගතුනි ගිහින් අනුරාධපුරයයාන තුන්සි හැටපස් දවසෙන් හටපස් දවසක් අන්ුරාධපුරේ. හැබැයි පංගතුනි. තමන් කරන මහාපරිමාන ව්‍යාපාරවලින්. අඩුමතරමේ ශාසනය වෙනුවෙන් පිනද්ධමක් කරන්න උපකාරයක් කරන්නේ. ස්වාමන්නාන්සේ නමකට වේවා නැති බැරි විහාරස්ථානයකට වේවා ම මේ කිය නම් රදපුර යන්නපා කියන නෙවෙේ. එතන අනිවාරයෙන් අපේ සැඳැ ැති බෞද්ධ යන්න ඕනි නමුත් පිහතුනි අපි මේ මහා පංකම් ලෝකයාට රටට පේන්න කරනවා මිසක්. අඩුමතර හද්දා පිටිසර ගම්මානවල. ස්වාමිින්වසල නැති වෙහෙර විහාරස්ථාන ඕන තරන්තියෙනවා ඒවට උදව්වක් උපකාරයක් කරන්න අපේ බොහෝ දෙනෙක් අද වෙනකොට මැලිකමක් දක්වනවා ලැදියාවක් දක් පන්නේි නෑ. ඒවත් දුරුකරගෙන පින්වතුනි අපි දියුණු කරන්න බලන්න ඕනේ අපේ අනන්න්‍යතාබේ. දුප්පත් ගම්මානවල වෙහෙර විහාරස්ථාන. එතකොට පින්හතුනි තමන්ගේ ම මේ මේක මේ. පරි බහිර කාරණාවක් මේ විස්තර කරන්නේ මොකද මේ මිනිස්සුන්ට මේක නොතේනන් නිසා. මිනිස්සු දන්නේ නෑ තමන්ගේ කරන දෙයින් තමන්ට ධනය ඕන නෑ ශ්‍රමයෙන් අරි තමන්ට පිනක් දහමක් කරගන්න පුළුවන්න මේ සිත මුල් කරගෙන කියලා. අ අර වගේ සිතිවිලි එන්න ඇ පින්වත්න්නේ මිනිස්සුන්ට කියන තමන්ට ඒ සිතිවිලි ධාරාවන් ඉප දෙන්නේ. හේතුව මොකද පින්ගතුනි. එච්චර හිතන්න ූුවනාවක් නෑ මොකද කුසලේ තුළ තමන් ප්‍රමාද වෙලා තියවා. වෙනකොට බොහෝ දෙනෙක්කින්නවා. පින තුළ තමන්ගේ ජීවිතය ගොඩක් ප්‍රමාදයට පත්වෙලා තියෙනවා. පින්කම් කරන්න තමන් ගොඩක් පසුබට වෙලා තියෙනවා. ඒ වෙද්දිත් පිංහතුනි තමන්ගේ ජීවිතේ හරියටඩක්ග විල නැත්තං සියට හැත්ත පහක් තමන්ගේ ජීවිතේ ආයුකාලයගේ වෙලයිවරයි. සමාරීයට අපි දන්න සීයට හැත්තපද සුවද සීට සියමද කියලා හෙට මැරගේෙද කියලා කියන්න බෑ. ඒ නිසා වහවහා කුසල් දහම් ඒකරාශී කරගන්න. අධිෂ්ාන කරගන්න ඕන. බලන්නකො පින්වට්නි දැම් මේ කොරෝණ වසංගතය මේට අවුරුද්දකට කලින් ආවා. අපිවත් දන්න ෑනෙ මේ කොරෝණ වසංගතයක් මෙහෙ මේනකම් චීනය මිනිසු අවුල්ලු කෑවා චීනය මිනිස්සු නයිකෑවා පොලොංගු කෑවා කියකි අපි ඔන්න චීන මිනිස්සුට බැනබැරි හිටිය. අන්තිමට මේක මුළු ලෝකෙම පැතිරරයන වසංගතයක් වුණයිම් පස්සේ ඔන්න අපි ඕන නිශ්ශද්ධව දැන් ඉන්න. හැබැයි පින්වට්නි දැන් පංසලකට යන්න බෑ. දැන් ස්වාවින්නාසේ නමක් සම්මුඛ වෙලා ධර්මසාකච්ඡාවක් කරන්න බණභාවනාවක් අහන්න විදිහක් නෑ. අන දැම් මිනිසන්ට හැයි දැම් මනිස්සුමේ කොරෝන ඇදලා මලොත්ත හම කියලා බයට මිනිසුන්ට කොහොමාරි ඕනෙ බණපදයක් හරි අහන්න. මිනිසුන්ට කොහොමාරි ඕනෙ සිල්ප දෙයක් රකින්න. මිනිසුන්ට කොහමමාරි ඕනෙ මේ සංසාරගමින් මිදැට මාවක් හොයන්න ොක ැ මරණ බයි කියනෙක් ඇතිවෙලානි තියෙන් හැමෝටම. එනිසා මරණ බය ඇතිවිච්ච මිනිස්සූ දැන්කරන්න හදන්න පින්කම්. දැන් දුවන්න හදනවා මේ නොයෙක් විවිධ පුුණ්්‍යකර්මයන් සිද්ධ කරගෙන තමන්ගේ ජීවිතයේ නිවන් කරායන්න. තිංවත්න මේ දේවල් වලින්ම් කවර කවුම දාකවත්න් තමන්ට හදිස්සි වෙලා මැරෙන්න ඔන්න මෙනතියෙද්ද. අබේධනයන් දෙනවා මැරෙන් ඔන්න මෙන තියද්දි බාරහාර වෙනවා. එහෙම නෙමෙයි. තමන්ගේ ජීවිතේ මැරෙන්න කලින් තමන්ගේ දෑතින්. සල්දහම් පින්දහම් රැස් කරගන්නට ඕනෑ එතකොට තමයි පින්හතුනි තමන්ගේ ජීවිතය සංසාර ජීවිතයේ දී උනුවෙන්නේ මරණයට පත්වෙන්න ඔන්න මෙන්නවත්න් දොහොත් මුදුන් තබාගෙන මැරෙන්න්න පුළුවන් කොමද තමන්ගේ ජීවිතයේ බොෝ කු සල් දහම් බොහෝ පින්දහම් රැස් කරගත්තා නේ කියලා. හෙනම් තමන්ගේ සිතුවිලිවලින් තමයි මේක පාලනය කරන්නට ඕනේ තමගේ සිතුවලි වලින් පින්හතුනි සිතුවිලි වලට කරන්න බැරි දෙයක් නෑ. අපි පිංගතුනි හිතනවන්නේ ධනේ මට ඒ එක කරන්න බැරිවේ කියලා එක බැරි නෑ ඒ කරන්න පුළුවන්. අපි හිතන්නේ පින්ගතුනි කරන්න බැරිවේ කියලා. හැබැයි කරන්න පුළුවන්. සමහරු හිතනවා අනේ මටම පින්කම කරගන්න බැරිවේ කියලා. හිතින් හිතනවා. හිතින් තැවෙනවා. හැබැයි පිංගතුනි පින්කම කරන්න අත ගහනවත් එක්කම බොහෝ දෙනෙක් උදව් කරන ඕපකාර කරනවා. අපි දන්නවා චෛත්‍රරාජාණන් වහන්සේලා හදන්න බොහෝ දෙනෙක් ආසයි. හැබැයි චෛත්‍යයක් හදන්න. ලක්ෂ විස්්සක් තිහක් යනවයි කිය බොහෝ දෙනෙක් අතගහන්නේ. හේතුව තමයි මහලොකු වියදමක් ඇනවයි කියලා. හැබැයි යෝක සම්මාධංකරගෙන මිනිස් එකතු කරගෙන කරනවාන තනියෙන් ගිහින් මුල්ගල් තියෙනවත් එක්කම පින්වතුනි අපි ඒකා අත්දැකීමෙන් අවබෝධයෙන් අපි දැකල තියෙනවා ඒවා පිළිබඳව. මිනිස්සු හතරටින් ඇවිත් උදව් කරනවා උපකාර කරනවා. පින්වතුනි තනියෙන් කරන්න ඕන නෑ. තමන් තනියෙන් කියලා හිතන් ඕන නෑ. සිතිවිලි ලාමකයි ංගවතුනේ අ අපට ඇතිවන සිතිවිලි හරි ලාමකයි. නින් දෙෙන්න්න ගිට්ට වගේ ඇතිවෙන්න සිතිවිලි. නිින් දෙෙන්න්න ගට ගමන් කෝොද නි දෙන්න ගිට් ගම හිතන්නේ අනේ මටේ වරගන්න බැරිවිේ දැන් ඇකට පනත්න. හරි කම්මැලි හිත උදාසීනයි. තියන මිද්දෙෙන් දැම්ම ඉන්න හිත හිතිවිලි. එතකොට නින් දෙෙන්න්නැගිට හිතිවිලි වගේ මිනිස්සු හැම්ම නිතරම හිතන සිතිවිලි නි දෙෙන්න්න ගිට්ටගේ සිතිවිලිවලතම ඉන්නේ. තමන් ක්‍රියාත්මක කරන්නෑ පින්ගතුනි. පකමක් කරන්න ඕනෙ කරලා බලන්න ඕන එක ප්‍රතිඵලය. පින්කමක් කරන්න බහින්න ඕනේ එකරන්න පුළුවන්ද බලන්න නේ. දැන් අපි ගගට බහින්නතුව පිනන්න පුළුවන්ද බලන්න. බෑනේ පීනවයි කියල ගොඩයි දම් පිීනන්න බෑන. ගඟට බහින්න මඕනේ පිනන්න පුළුවන්ද බලන්. හනම් අඟට බැස්තම පස තමයි. තේරෙන්නේ ගගේ කොච්චර වතුර යටටද කොච්චර ගැඹුරුද දිය කොය වගේද යන්නේ කොහොමද පිනන්න පුළුවන් කියල හිතාගන්න. එතකොට ඒ වගේ තමයි. කමකට පින්ගතුනෙ ලැදියාවක් දක්වන්න ඕනේ ඒ ලැදියාවක් දක්වන තැන තමයි. කොහොමද මේ පින්කමන්ග සම්පුගර්ණ කරගන්න පුළුවන්. කොමද මේ පින්කම වරනවත් කරගන්න පුළුවන් කියන. චේතනාවන් තමන්ට එන්නේ. එතකොට පොසිටව් තිංකින් හෙමන ඇතම් ධනාත්මක චින්තනයක් තමන් හිත ඇතුළ ඇති කරගන්න ඕනි. ඒ චිින්තනය තුළින් තමයි පින්තු ඔබට ඔබේ සිතුවිලි ප්‍රභාෂර භාවයට පත්වන්නේ. හෙනං. ඔබටත් ඔබේ සිතුවිලි දමනය කරගෙන ඔබේ චේතනාවන් හැම එකක්ම පාහිද්දියුණු කරගෙන. ඔබට මෙලෝ වශයෙන් දියුණුව පිණිස පරලෝ වශයෙන් දියුණුව පිණිස. ඔබේ සිතුවිලි කොරනගා ගන්න. ඔබට ඒකාන්ත වශයෙන් මේ ධර්මදානමය කුසලය හේතුවාසනාවේවා කියනඋතුම් ප්‍රාරථනාව ඇතිව ධර්මානුශාසනාවදද නිමාවට පත් කරනවා. දායකත්වයගෙන කටයුතු කළේ අන්ුරාධපුර ඉසුරු පොර පදිංචි, දැනට සයිප ප්‍රස් නිකෝෂයාහි සේවේ නියුතු චිත්‍රා හෙට්තිආරච්චි පින්වත්න් මහත්මිය. ඉන් එතුමියගේ ප්‍රධානා අරබුණ තමයි ජනවාරි මස විසි නමවන දින සිය එකකොලොස් වන උපන්දිනය සමරණ නැතුමි දනන්ජනා දියනයට සෙත් ප්‍රාරථනා කිරීම. ඒ දීණට නිදුක් නිරෝගී සුභ උපන්දිනයක් වේවා අධ්‍යාපන කටයුතු සාරථක වේවා ධර්මදානමය කුසලය. ඒ දියනියගේ ජීවිතයට සුවපත්භාවය සැපවත්භාවය පිණිස හේතුවාසනාවේවා කියලා අශුරුවාද පතමින්. එවගේම ජනවාරි මස පළමුුවනදින උපන්දිනය සැමරු අචින්තපුතුට ජනවාරි මස පහළොස් වනදින උපන්දිනය සැමරුූ උපමාලිස් ඔයුරියයට ජනවාරි මස විසිතුන් විසි හත්වන දින උපන්දිනය සැමරු මල්කාන්ති නෑනාට ජනවාරි මස විසි අටවනදින ජන්මදිනේ යෙදුණු, දම්ම සිරි පොඩිහාමුදුරුවන් වහන්සේට ජනවාරි මස තිස්සෙක්වන දෙෙන උපන්දිනය සමරණ ස්ොරණතිලකා පුං්චයම්මා ඇතුළු සියලු දෙනාටම මේ ජන්මදිනවලට සෙත්වාර්ථනා කරන්නමයි එතුමිය අද මේ උතුම් ධර්මදානය පිණිස දායකත්වේගෙන කටයුතු කළේ. ඒ නම් සඳහන් කරපු පින්ගත්ස්වාමින් වහන්සේ පොඩිහාමුදුරුවන් වහන්සේ ඇතුළු සියලු දෙනාටම ආශ්ුරුවාදයක්ම වේවා. එවගේම, හැමෝටම සුබ උපන්දිනයක් වේවා කියලා පි හැමදිනනාටම සෙප ප්‍රාර්ථනා කරමින් එතුමිය නමින් පින්වත්ම චිත්‍රා හෙට්ටි ආර්ි මහත්මී නමින් මියගිය සියලුම ඥාතීන්ට මේපින් අනුමෝදං වේවා සංසාරගතව මිය පරලෝගයේ සිලු ඥාති හිත මිත්‍රාදීන්ට මේපින් අනුමෝදං වේවා. එවාගේම යුදබිමේදී ආබාදට ලක්වී මියගිය සිලු රණවිරුවන්ට මේපින් අනුමෝදං වේවා. ීපිදුරණවිරුවන්ට මේ පින් අනුමෝදන් වේවා ආබාධ වනට ලක්කෙලා සුජීවත්ත ඉන්න සියලුම ලක්හනවිරුවන්ට නිරෝගී සම්පත්තිය ලැබේවා කියලා. ඒ චිත්‍රා මහත්මිය ආශුරුවාද කරමින්. සයිප්‍රසිසේවේ නියුතු චිත්‍රා මහත්මිය ඇතුළු සිරු දෙනාට වහවහාම මේ ගෞතම බුද් ශාසනයේ දීම චතුරාර් සත්‍ය අවබෝධය පිණිසම මෙම ධර්මදාන මේ කුසලේ හේතුවාසනා වේවා, දේශකානන් වහන්සේරත් ප්‍රාර්ථනය බෝධියකින් නිවන් පිණසම මේ ධර්මදානම පින හේතුවාසනාවේවා කියන උතුම් අරමුණ පාදක කරගෙන තමයි අද මේ ධර්මදානම පුසලය ඒ සයි ප්‍රස්සිී සේවය කරන චිත්‍රාහෙට්ටියයාාරච්චි මාත්මහත්මියගේ බලාපොත්තුව. ඒමනං අද තමන්ගේ සිත පිළිබඳව දේශනාවශ්‍රවනය කිරීම තුළින් රැස්කරගත්ත සියලුපින් මේ වස්සාන ධර්මදේශනා YouTubeු නාලිකාබොස්සේ ලෝපුරා රටපුරා ධර්මශ්‍රවනය කරලා තමන්ගේ ජීවිතයට රැස් කරගත්ත සියලුම කුසල් ධර්මශ්‍රවනය කරපු හැම දෙනාගේම ජීවිත වලටත් ධර්මදානයේ දායකත් වේගෙන කටයුතු කරපු චිත්‍රා හෙට්ටිය ආරච්චි මහත්මේකගේ ජීවිතයටත් උපන්දිනවලට ආශුරුවාද කරන්න බලාපොරොත්තු වෙච්ච ඒ හැම දෙෙන අටමත් හේතුවාසනාවේවා ජීවිත දියුණ වේවා. ගේ ජීවිත සියලු ආකාරයෙන් භාග්‍ය සම්පත්තියට පත්වේවා කරන කියන රැකී රක්ෂහ කටයුතු සාර්ථක වේවා විදේශගතව කරන සියලුම කටයුතු සාර්ථක වේවා කියල අපි ආශුරුවාද කරමින් සෙත් ආර්ථනා කරමින් ඔබේ ජීවිතයට සෙත් පතනව පින් අනු මෝදන් කරනවා. ඒක අන්තවශයෙන් මේ රැස් කර ගත සියලුපින් වස්සාන ධර්මදේශනා YouTubeු නාලිකාව පත්වාගන යන වයන්දුෘෂ්‍යන්ත මහත්මා ඇතුළු මැදන අටමත්ක දුක් නිරෝගී බාවෙන් ලැබේවා දිගාසිරිසුව ලැබේවා. ඒ ඇත්තන්ටත්න් මේ උතුම් පුුණ්‍ය කර්ථාවය පුළුල්ුව සිද්ධ කරගනයාමට ශක්තිය ලැබේවා කියලා අපි ආශ්ුරුවාද තාර්ථනා කරමින්. එවගේම තමයි සයි ප්‍රස්ී සේවය නයියුතු චිත්‍රා හෙට්ටියාරච්චි මහත්මියගේ සියලුම කටයුතු සාර්ථක වෙලා විශේෂයෙන්ම අශුරුවාද කරට බලාපොරොත්තු වෙච් හැමදනාගේම සියලු කටයුතු සාර්ථක වෙලා මේදිනවල, පැතිරී යන ෝොවි 19 වසංගතයෙන් අතමිදී අපි හැම දෙනාටම නිදුක්ක නිරෝගීවවාසය කරන්ට ශක්තිය ලැබේවා කියලා අපි ආශ්ුරුවාද ප්‍රාර්ථනා කර ගනිමු. ඒවගේ ම තමයි මහබෝධය මහසෑරදුන් වහන්සේගේ පිහිට ආශුරුවාදේ ලැබේවා සියලොම ධාතුන් වහන්සේලාගේ සර්වච්ඥ ධාතුන් වහන්සේලාගේ ආශුරුවාදේ ලැබේවා. අපි හැම දෙනාටම මේ රැස්කරගත්ත උතුම් කුසලය සංසාරදුකින් අතිදී. උතුම් අමා මහනිවන් පිණිසම පාරමී ධර්ම බවට පත්තේවා කියලා සාදුසිතින් පින් අනුමෝදං විමු. ආකා සට්ටාච බුම්මට්ටා දේවානාගා මහින්්දිකා ප්ඥන්තන් අනුමෝදිිත්වා චරන්රක්කන්තු බුද්ධ ශාසනං, චිරන්රක්කන්තු බුද්ධ දේශනං, චිරන්රක්කන්තු බුද්ධ සාභකං හැම දෙනාටම සම්මා සම්බුදු සරමයි. ඒත්‍රවනය කළේ ජනවාරි මස දෙසි නවවනදින සිය එකුළොස්සන උපන්දිනය සමරණ නැතුමී තනංචනා දියනියයට සිත් ප්‍රාර්ථනා කිරීම පිණිස වස්සාන ධර්මදේශනා ජතියබ නාලිකාවෝ සේසිදු කළ ධර්මදානමය පින්කමයි. අද දේශකයණන් වහන්සේ බොරල්ල ශ්‍රී ලංකාරාමවාසි පූජපාද නුවතුරබුබලේ පියදස්සී සාමයන් වහන්සේ. උන්වහන්සේටත් නිදුක් නේරෝගී චිරජිවනය උදවේවායි සාදුසිතින් ප්‍රාර්ථනා කරමෝ. මෙම දේශනාාව වෙනුවෙන් දයිකත්වයගෙන කටේතු කළ රධපුර ඉසුපුරපදිචි, දැනට சைයිප්‍රස් නිකෝෂයාහි සිවේනිියුතු චිත්‍රා හෙටියරච්චි මහත්මිය ත් මෙම ධර්මදානමය කුසලේ අනුභාවේ පලයෙන් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් අවබෝධය පිණසම මෙම දේශනාව හේතු වාසනාවේවායි සාදුසිතින් ප්‍රාර්ථනා කරමෝ. දහම්ම සුවභ සැමට සම්මා සම්බුලසරණයි. දින්නපතා, නවත්තමු ධර්ම දේශන අශ්‍රවණය කිරීමට, වස්සාන තර්ම දේශණ අපගේ YouTubeප් නෑලිකාව, දැන්ම සබස්ක්‍රයි් කරන්න ෙලයිකරනය ලික් කරන්න.